සුප්‍රීම් කොංග්‍රසයේ අබ්දුල්ලා මාරුම් මෙවැනි සිංගප්පූරුවේ සාකච්ඡා කරනවා. අනිල් මාත්‍ය රජිත් මාත්‍ය එයා මුස්ලිම් කොංග්‍රස් එකේ නෙමෙයි, එයා ඇවිල්ලා මේ මං හිතන්නේ රිෂාඩ් බදුරුද්දීන් මන්ත්‍රීතුමාගේ දේශීය මොකක්ද ඒකට කියන්නේ මේ මේ ජාතික කොංග්‍රසය මක් නෑ මේ ජනතා කොංග්‍රසය ජනතා කොංග්‍රසයේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මම ඒ දැක්කා දේපුවත. නමුත් මම නම් එහෙම දැනුවත්භාවයක් නෑ. සිංගප්පූරුවේ නෙමෙයි මේ වෙන තූත්තුකුඩියේවත් එහෙම සාකච්ඡාවක් යනවයි කියලා. එහෙම එකක් නෑ. ඒක මං හිතන්නේ එතුමා කවුරු හරි එතුමාට වැරදි තොරතුරක් ලබා දීලා තියෙනවා එවැනි ප්‍රකාශයක් කරන්න. මා දැනුවත්ව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් සමගි ජනවලවේගේ පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා හැටියටත් එවැනි සාකච්ඡාවක් කොහෙවත් වෙන්නේ නෑ. නෑ එහෙම සාකච්ඡාවක් නෑ. මේ ඔයි කියන කතාව බොරු. එහෙම එකතු වීම පිළිබඳවත් කොතනකවත් මා දන්නා තරමින් සාකච්ඡාවක් නෑ. එකතු වෙන්න ඕනේ මොකක් වෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. අපි කොහොමද එකතු වෙන මොකක් වෙනුවෙන්ද? දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ ප්‍රතිපත්ති හා පොහොට්ටුවේ ක්‍රියාදාමයන් හා මේ රට විනාශ කරපු වංචා වලට සම්බන්ධ ජූසිසියන් එක්ක එතුමා වැඩ කරගෙන යන්නේ. ඉතින් එතුමා එවැනි වැඩ කිරීමක් කළදී ඇඳගෙන සමගි ජන බලවේගයට කිසිදු ආකාරයේ ඉඩකඩක් නැහැ එකතු වෙලා වැඩ කරන්නේ. මොකද අපි 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 දකින ආකාරයයි අපි විශ්වාස කරන දේශපාලන මතවාදය අපි ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙල අපි වංචා දූෂණ සම්බන්ධව අපි ඉදිරිපත් කළ තිබෙන කරුණු කාරණා එක්ක ඉතාම ආත්පසින්ම තමයි වික්‍රමසිංහ මහත්තයා අද රාජපක්ෂලත් එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්නේ. නෑ මන්ත්‍රීවරුන්ගේ එහෙම කවුද මන්ත්‍රීවරු? හොරෙන් කියලා දෙනවා. මම දන්න තරමින් නම් මෙහෙමයි. දැන් දේශපාලන පක්ෂයක අදහස් කීප තියෙන්න පුළුවන්, මත තියෙන්න පුළුවන්. ඒක මම දකින්නෙත් නෑ වැරදි අදහසක් හැටියට. නමුත් මම ප්‍රකාශ කරන්නේ මේ වර්තමානයේ යථාර්ථයේ තියෙන දේ තමයි. මම කියන්නේ එහෙම දෙයක් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩු මට්ටමක තියෙන්නේ කියන එක. මොකද වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද එතුමාගේ ක්‍රියාකලාපයේ දිහා බැලුවාම එතුමා සම්පූර්ණයෙන්ම මේ රටේ ආර්ථිකය විනාශ කරපු උදවිය, ඊළඟට මේ රටේ වංචා දූෂණ වලට සම්බන්ධ උදවිය, ඊළඟට මේ මේ විශේෂයෙන්ම ජනතාවට විශාල බදු බරක් පටවලා, ඊළඟට ව්‍යාපාරිකයන් උගින් අයවිය යුතු බදු රුපියල් කෝටි 750ක විතර වගේ බදු තියෙනවා. තවම ඒවා අය කරගෙන නැහැ. ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දෙමින් මේ යන ගමන තුල මම හිතන්නේ නැහැ සමගි ජන බලවේගයට එතුමාලත් එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. දැන් ඔබතුමා කිව්වට දැන් සිරිකොත්ත මන්දිරයේ මේ විදි කොමිටියක්පත් කරලා ඉවරයි. ඔව්. වජිර අබේවර්ධන, රංජිත් බද්දෝම් බණ්ඩාර, ඒ හරින් ප්‍රනාන්දු මේ රංගේ බණ්ඩාර මහත්තයා කිව්ව දේ ඉදිරියට ගෙන යන්න සාකච්ඡා පවත්වනවා. කාත් එක්කද? විවිධ පක්ෂයක. රංජිත් බද්දෝම් බණ්ඩාර මහත්තයාත් ඒක ඇතුළේ ඉන්නවා. නෑ නෑ, එයා එහෙම වෙන්න බෑනේ. සියලු පක්ෂ එකතු කරලා. ඔව්. දැන් රංගේ බණ්ඩාර කිව්වා රංජිත් බද්දෝම් බණ්ඩාර මහත්තයාත් මේ කොමිටියේ ඉන්නවා කියලා නම දාලා. ඔදි එයාට කියන්න පුළුවන්. ඉතින් එයාට කියන්න පුළුවන් ඔබතුමාත් කොමිටියේ ඉන්නවයි කියලා. ඒකේ වැඩක් වෙන්නේ නැහැනේ. හරිද? රංගේ බණ්ඩාරටත් කියන්න පුළුවන් ඔබතුමා කොමිටියේ ඉන්න පුළුවන්, මෙතුමා කොමිටියේ ඉන්නවා කියලා නම් කියන්න පුළුවන්. ඒ හැම එක්කෙනාගේම නම් කියන්න පුළුවන් එයාට. මොකද ඔබලෝ ඕගොල්ලෝ කියලා මෙහෙම මයික් අල්ලපු ගමන් ඒගොල්ලෝ නම් කියනවා තමයි. ඉතින් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැනේ. ඒකෙන් රංජිත් මන්දුම් බණ්ඩාර මාලේකන්තුමා කියලා ඒ කොමිටියේ වාඩි වෙන්නේ නැහැනේ. අපිට එහෙම ඒ කොමිටියේ වාඩි වෙන්න බෑනේ. මේ කරන්න යන නීති විරෝධ හා ව්‍යවස්ථාපී විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී පළාත් පාලනයේ ඡන්දයෙන් නොතිබුව තියන්න තිබ්බ පළාත් පාලන ඡන්දය අවෝසි කරපු අයත් එක්ක මොනා කතා කරන්නද අපි? මේ රටේ ජනතාවගේ ජනාරගලේ පාවල දීලා ඒ සටනෙන් පලාගේ උදවියත් එක්ක අපි වාඩි වෙලා මොනා කතා කරන්න? හරින් ෆෙනෑන්ඩෝ එක්ක අපි මොනා කතා කරන්නද? මේ අරගලේ පාවල දීපු ගිය මිනිහෙක්නේ. මෙතන ඉඳන් මොන තරම් කයිවාරු ගැව්වද කියලා ඔබතුමාලා දන්නවනේ. මේ මේ මම වාඩි වෙලා ඉන්නේ පුටුවේ ඉඳගෙන මොනාද යන්න කිව්වේ? රාජපක්ෂලා ගැන පාස්කු එක ගැන මොනාද යන්න කිව්වේ? අද ඒ සියලු දේවල් අමතක කරලා ගිහිලා එයා වාඩි වෙලා ඉන්නවනේ. එයා එක්ක අපිට ආයි මොන කතාද? එයා එක්ක අපිට කතාවක් නැහැ. එහිඳ ඒව වෙන්නේ නැති දේවල්. ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන් අපේ නම් යෝජනා කරගන්න. ඒගොල්ලන්ට පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ අයිතිය. ඒකට අපි බාධා කරන්නේ නැහැ. නමුත් ඒ කිසිම දෙයකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ.
නෑ අපි අපි ඒ කොමිටිය අනිත් පක් ඒගොලන්ට ඒගොලන්ට සාකච්ඡා කරන්න පුළුවන් මම හිතන්නේ නෑ සමගි ජන බලවේගය ලෑස්ති වෙයි කියලා ඒගොල්ලෝ එක්ක සාකච්ඡාවක් කරන්න කිසි විදකින් මේ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මැතිවරණය කල් දා ගන්න ඒ ක්‍රියාදාමයන් වලට අපි කිසිම විලයටක කවුල් වෙන්නේ නෑ නෑ එතුමා කියන්නේ මේ කල් දැමීමක් නෙමෙයි ඔව් එතුමා කියන්නේ ජනාධිපතිවරයෙකුට අයිතියක් තියෙනවා මේ රටේ ජනතාව ආරක්ෂා කිරීම ආ ඒ සඳහා ගත යුතු පියවරක් ලෙස ආ මේ වියදම් අඩු කරලා ජනතාව රැකගන්න මොනාදයක් ඔව් දැයික තමයි දැන් රංගේ බණ්ඩාර මහලේකන්තුමා දැන් ওই කතාව ඊයේ කිව්වේ නේද එතකොට ඊයේ ඇවිල්ලා එයා ඒ පැහැදිලි කිරීම කරනකොටම සිරිකොතේ විදුලි බලය විසන්දි වුණා නේද මං හිතන්නේ විනාඩි කීපයක් යනකම් එයාට විදුලිය තිබුණේ නැහැ මොකද මේ ජනාධිපතිවරයාව ඉදිරියට ගෙන යන්න සාකච්ඡා පටන් ගන්න ඕනේ කියලා කියනකොටම විදුලිය ගියා. ඒ කියන්නේ විදුලිය බලය කැමතිත් නැහැ මේ ජනාධිපතිවරයා තව ඉස්සරහට ඉන්නවට කියන එක විදුලි බලයත් විරෝධය පෑවා. ඒකනේ ඒක පෙන්නුවේ. හරිද? එතකොට එවැනි තත්ත්වයක් තියෙන්නේ කවුරුවත් කැමති නැහැ. මේ මේ ඔක්කොමලා ඉන්නේ ඡන්දේ එනකන්. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේ පොලිසිය හිටපු ලේකම්තුමාට මේක එයාට තේරෙන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් ඒ හින්දා මේ ව්‍යවස්ථාවේ කිසි විටක ඒ එතුමා ඒ කරපු අර්ථකථනය වැරදි. එහෙම ව්‍යවස්ථාවේ කියලා නැහැ. ජනාධිපතිවරයාට ඔය තියෙන ජනතාව රැක ගන්න ජනතාවට සුබසාධන සලසන්න ආර්ථිකේ නගා සිටවන්න තමයි ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවින්ම යම් කාල සීමාවක් ලබා දීලා තියෙන්නේ. ඒ කාල සීමාව තමයි අවුරුදු 5. අවුරුදු 6 තිබ්බේ එක අපි 2015 ආණ්ඩුවේ ඒක අවුරුදු 5 කරා. දැන් ඒ අවුරුදු 5ෙන් අවුරුදු දෙකක් විතර වගේ රනිල් වික්‍රමසිංහ ජනාධි දෙකහමාරක වගේ ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහට හම්බුණා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් වීම තුල. ඒ අවුරුදු දෙකහමාර ඉවර වෙනවා මේ නොවැම්බර් වෙනකොට ඒ කාලේ එතුමාගේ කාලේ ඉවරයි. එතකොට ඒ කාලය තුලදී එතුමාට පුළුවන් ජනතාව බලා ගන්න, ජනතාවට සුබසාධන දෙන්න, ජනතාවට සහන දෙන්න, ආර්ථිකය දියුණු කරන්න ඒ කාලේ පුළුවන්. නමුත් ඒකෙදී පිටින් තව කාලයක් ගන්න ව්‍යවස්ථාවේ කොහෙවත් එතුමාට ඉඩක් ලබා දීලා නැහැ. රංගේ බණ්ඩාර මහතා එතන පැහැදිලිව කියනවා ජනාධිපති වර්ණයකට ගියොත් ඉතා භයානක තත්ත්වයක් මේ රටේ සල්ලි යනවා විශාල ජනයක් මේ වෙන් කිරීමෙන් වෙන්නේ නැවතත් පෝලිං යුගයකට යන බව දැන් මම අහන්නේ දැන් මාසයකට කලින් කිව්වා නේද ලක්ෂ 100කින් දිනනවා කියලා එතුමාම නේද කිව්වා නේද නේද ලක්ෂ 100කින් දිනනවා ලක්ෂ 150කින් දිනනවා කියපු උදවියනේ ජනාධිපති මැතිවරණය තිබ්බම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඓතිහාසික ජයග්‍රහණයක් කරපු උදවියනේ මේ දැන් ආයි වෙන කතාවක් කියන්නේ. එහෙනම් ඇයි එදා ඒ කතාව කිව්වේ? ඇයි දැන් මේ අද මේ කියන්නේ ඡන්දෙ නොතිය ඉන්න කතාවල් කියන්නේ? ඡන්දෙ තිබ්බම මෙහෙම වෙයි අරම වෙයි කියලා එහෙම මොකුත් වෙන්නේ නැහැ. ඉතින් අපිට පේන තියෙන දේ තමයි එතුමන්ලගේ ඡන්දෙකට ගියොත් අනිවාර්යයෙන්ම එතුමාලා අන්ත පරාජයකට පත් වෙනවා. ඒ පරාජය ඒගොල්ලන්ගේ ඇඟවල් වලට දැනිලා තියෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ සංවිධාන ශක්තිය හා දේශපාලන වශයෙන් ඒගොල්ලන් රට තුල ඉන්නේ ඉතාම නරක තැනක ඒගොල්ලෝ ඉන්නේ. දේශපාලන වශයෙන් ඒගොල්ලෝ ඉන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක. ඉතාම ජනප්‍රිය තැනක නෙමෙයි. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ ඡන්දය පවත්වන්න ඕනේ කියන එක මේ රටේ ජනතාව බලාපොරොත්තුෙන් ඉන්නවා ඡන්දේ තියන්න. දැන් ඒගොල්ලෝ බලනවා ඡන්දේ නොතිය ඉන්න කල් දා ගන්න මොන මොන හරි උප්පර වැටි දාගෙන ඉස්සරහට යන්න මොකද ඒගොල්ලන්ට තේරෙනවා මේ මැතිවරණය අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ පරාජයට පත් වෙනවා මොන අහන්නද මේ මාලේකන්තුමා ඔව් මම දැන් මේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්නේ ඔව් මේ ඔබතුමාව අර මොකද කමිටියකට දාලා තියෙනවා කියලා මෙතුමන්ලා අහනවා එක්සත් ජාතික පක්ෂයට බෑ මට විනය පරීක්ෂණ කරන්නවත් විනය පරීක්ෂණ අයින් කරගන්නවත් කොමිටු වලටවත් දාන්න මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් නෙමෙයි දැන් මම සමගි ජන බලවේගයේ සමාජිකයෙක් මහලේකම් ඒක උසාවියත් පිළි අරන් තියෙනවා අධිකරණයත් පිළි අරන් තියෙනවා අද මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ අය මම හිතන්නේ සමේ රටට දේශපාලන විහිළු සපයන පක්ෂයක් විදිහට පත් වෙලා තියෙනවා ඉතින් එක්සත් ජාතික පක්ෂයයි කිනෝට වැඩිය වගකීමෙන් වැඩ කරන්න. මොකද අද වෙනකොට සමගි ජන බලයේ බොහොම ශක්තිමත් ගමනක් ඊළඟ මැතිවරණවල ජයග්‍රාහී ගමනක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් යනවා. ඉතින් මේ ඒකට පිස්සු ඇටලා තමයි මේ පිස්සු කතා කියන්නේ මේ මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ. ඔකේ. මේ පිරිනමපු සමාජිකත්වයේ ඒක ඉතින් ගන්න නැහැ නේ ඉතින්. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව කියන්නේ
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව වාර්ෂිකව සමාජිකත්වය ගන්න ඕනේ. යාවදීය සමාජිකක කියලා නැහැ. 2019 පස්සේම සමාජිකත්වය ආරන්නේ. ඒගොල්ලන්ට කිසි අයිතියක් නැහැ මට විනය පරීක්ෂණ දෙන්නවත්, විනය පරීක්ෂණ නොතියන්නවත්, ඒවා නවත්තන්නවත්, කොවිඩ් වලටවත් පත් කරන්න අයිතියක් නැහැ. මම හිතන්නේ ඒගොල්ලෝ කියන දෙයක් නැතුව මේ වගේ දේවල් කියනවා. රටේ ජනතාව මේවට මුලා වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්මයා විසින් ජයග්‍රහණය කරනවා. ඒ සටන අපි ගිනියද්දී ඒක බලාගෙන ඉන්න බැරියයි තමයි මේ විහිළු කතා කරන්නේ. රංජිත් බන්දුම් බණ්ඩාර මේ මහලේකම්වරයාටනේ ඒගොල්ලෝ විනය පරීක්ෂණ දැම්මේ. ඒ විනය පරීක්ෂණ කමිට මේ තමයි දැන් ඉවත් කරගෙන තියෙන්නේ. තේයා එතුමා ඉතින් ඒගොල්ලෝ බලනවා ඇති මේ මේ විනය පරීක්ෂණ කරනවා නම් සමාජිකත්වයට අද ප්‍රදානය කරනවා. ඔය ඉතින් එතුමා අපේ මහලේකම්තුමානේ. එතුමා අපේ මහලේකම්තුමාව ඒගොල්ලෝ හිතන ඇති එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ දෙනවගකු ගමන් රංජිත් මන්දුම් බණ්ඩාර මහලේකම්තුමා සජබේ අතෑරලා එහෙට පණී කියලා. එහෙම පැන්නොත් සජබේ ඇතුලේ අවුරුදු දෙකක් ඇයි කියලා ඒගොල්ලෝ හිතනවා ඇති. ඒගොල්ලෝ එක එක සීන ලෝකවල ඉඳන් ගණන් හිලව් හදනවනේ. ඒ කියන්නේ 2015 වගේ ලේකම්ට ලේකම් තරගය. ඔව් අන්න එහෙම වෙත්තේ මේ ලේකම්ව ගැලවුවොත් එතකොට මෙතන අවුරුදු දෙකක් ඇයි කියලා ඒගොල්ලෝ හිතනවා ඇතිනේ. දැන් ඒගොල්ලෝ හිතලා හිතලම නේ කොළුවේ කොණ්ඩේ ඔක්කොම ගිහිලා තියෙන්නේ. හරි වෙච්ච දෙයක් නැහනේ. හරි ඔය ඔළුවේ කොණ්ඩේ ගිහිලා තියෙන්නේම කල්පනා කරලම තමයි කරපු දෙයක් නැහනේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ වගේවා දැම්මොත් මේ වගේ ප්ලෑන් දැම්මොත් මෙහෙම වෙයි කියලා. ඉතින් ඒ මම ඒක තමයි මාලේකන්තුමා කිව්වා වගේ අද අපි හරි කනගාටුයි. මොකද ඒගොල්ලෝ අද විහිළුකාරයෝ බවට පත් වෙලා තිබෙනවා. දේශපාලනික විහිළුකාරයෝ. ඉතින් කියන කතාවල කිසිම පදනමක් නැහැ, තර්කයක් නැහැ, ජනතාව අතර වළංගු භාවයක් නැහැ. ඉතින් ඒවා එවැනි කතා කීම තුළ තව තව ඒගොල්ලෝ පිරිහීමට තමයි ලක් වෙන්නේ. ඔබතුමා එහෙම කිව්වට එතුමා ව්‍යවස්ථාවේ ගෙනල්ලා වගන්ති බෙන්නලා වගන්ති අනුව ක්‍රියාකරණාකාරයේ කියලා ඊට පස්සේ කමිටුවක් පත් කළා ඉවරයි. ඒ ඒගොල්ලන්ට කමිටු පත් කරගන්න අයිතියක් තියෙනවනේ. දේ කරන්නේ ඔබතුමාලා එක ජීවිකේ එක පස්සේ මේ පොටු එක සාකච්ඡා. ඔව් දැන් ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ රටේ යම් මතයක් හදාගන්න මේ ව්‍යවස්ථාව තුල රනිල් වික්‍රමසිංහගේ කාලය දීර්ඝ කරන්න තව ඒගොල්ලන්ට හැකියාව තියෙනවා කියලා මතයක් හදන්නේ. ඉතින් අපිත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව ඉන්න ප්‍රවීණෙන් ඒ සම්බන්ධව ඉන්න විශේෂඥන්ට එක්ක අපි සාකච්ඡා කළාම එවැනි ඉඩකඩක් නැහැ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.